දෝෂණය වංචාව නාස්තය අක්‍රමිකතා සහ අකා රක්ෂමතාවේ ගැන රට ඇත්තකන ටෙලිවිශන් ටෙලිවකෝ දැ ඇදලියන්නේ තුන්සිය හතලිස් හය වැනි ටෙලිවැකය තුන්සේ හතලිස් දෙවැනි ටෙලිවැකේ සිට අප මේ ලියන්නට පටන් ගත්තේ ජනතාවට සඟවන ණය අර්බුදය ගැන අපට මේ ටෙලිවැකී කිහිපේ ඔස්සේ පෙන්වන්නට ඕනෙ කරන්නේ මේ සා ප්‍රපාතයකට පල්ලමකට මේ ලස්සන රට ඉබේ ඇදවැටුනේ නෑ කියන එකයි හොඳට මතකතියාගන්න ඉබේ ඇදවැටුනේ නෑ කියනෙ එක හොඳදේ මහා නය වලකට වලක් කියන වචනෙත් වැරදි ණය උගුලකට අප රට ස්ොභාවික හේතු නිසා අවුනේ නෑ කියන එක පෙන්වන්නයි අපට ඕමනා. හොන්දේ අඩුම ගානේ තවටෙලිවැැකි තුනක්වත් ලියන්ට වෙනවා නය අරගෙන මෙලෝ තේරුමක් නැති මෙලෝ තේරුමක් නැතිකි වූහාම මේ රටටයි අපටයි. හොඳේ අපට රටට තේරුමක් නැති වනාට උන්දලගනම් පොකට පිරී ඉතිරීගිය. හරිද මොන පොකට්දනේද. පොකොටඋත් නෙවෙයි ඩොර් පලන් පිටින් ගිහින් ආ විදෙස් ගිනුම්බලහෙම පිරුණු හැටි දැනගන්ටම වෙනවා අපි ඒ ගැන සොයන්ටම වෙනවා හොදේ රටට මොකද වුණේ වෙමින් තිබෙන්න්නේ කියලා තේරුම්ගත යුතුමයි. මේසා විශාල නය උගුලක ණය වලකහෙම නෙවේ හොඳේ අඩි මේ හත්තාටසීයක් විතර මහා ප්‍රපාතයකට මේ රට ඇදවැට්ටුවක් කොහොම දෙ කියලා අපි දැන් කාරණා කිහිපයක් ඔය තුන් සේ හතලිස් දෙවැනි ටෙලිවැක්කයි දල කතා කලා. හොඳේ නිදහසින් පස්සු පුරවැසියන්ටත් අප පත්කරගත් පාලකින්ටත් රට ගැන මෙලෝ ඒකාබද්ද සැලස් මක් තිබුණ නෑ කියන එක අංකයක නේද. දෙක තමයි නිදහසෙන් පසු නිර්මාණශීලි උවිනයගරුක් පාලකින්ව අපි පත්කරගත්තේ නෑ කියනෙ. හොදේ එහම පාලකව අපිට ලැබනේ නෑ කියන එකක් දැන් අපි පත්කරගත්තෙම ගමේ බඩා අපේ එක ගමට හොඳා නේද. අපේ හොරා අපිට හොඳදා කියලා හොරන්වමන නේද. දැන් වෙලීකවානියෝල පොටිල්ලා මහදිර් මොමට්ල කියලා පත් කරගත්තේ නේද මාද්‍ය වි? පුම්බන ලද අරද හෙන්න්න කකාඩ බෝඩ් වේරේෙන්වනේ මාධදිකන්ෙේ අපි ඇැතුලූ හොදේ එ මාධ්‍ය තමයි මේ ඔය කාඩ බෝඩ්වේරයන්න්න පුම්බන්නේ තුංගනි කාරණය නිදහසෙන් පසු කිසිමදාක මූල්ලේ විෙනයක් තිබිච්ච නැති රටක් මේක. දැන් ගෙදරක වුණාත්න් මුල්ලේ විෙනයක් තිබුණේ නැත්නම් ඒ නිවස ඉවරයිනෙ නේද. හතලෙස් අටෙන් පසු පත්කල කිසිම පාලකයකට හෝ දේශපාලල පක්ෂයකට හෝ ඔය පාර්ලිමේන්තුවට මූල්ලේ විෙනයක් තිබුණේ නැත ඒකවේ ඉදිරි ටෙලිවැැකි වලදි හරිපූරට බඩ තේරුම් යාබේ ය ැන් සහරකයාය මං සුදන මං සුදන මගේ කාලේ තමයි රට ටොප. එකට තිබුණ කියලා නේද. අංගේ උන්දලා උන්දලීලා කියන දේවල් තවටික දවසක තේරු ගටක ඉතුරු ටෙල්වැකිටිකින් හරිද. ඇතකොට තේරෙයි මේ අපරාධ කාරීන් කරලත් තියෙන්නෙම නෑ අරගත්යකයි විකුුණං කාපය එකයිෙල් හොද. දැන් කාරණා තුනක් අපිට පැහැදිලීන නේද. දැන් අද බලමු හතරවෙනි කාරණාව හතරවෙෙනනි කාරණාව මේ අපේ විනාශයට බලපෑ ඉළඟ වැදගත්ම සාදක. අප ඔබට මීට පෙර ටෙල්වකයකෙන් කිව්වා අප විතරක් නෙවෙයි මේ ලෝකේ. දියුණු වෙමින් පවතින් රටවල් විරක් නවෙ නායගන්න ඔය දියුණු. රටවලුත් නය ගන්න. ඒ රටවලු ඔය මහා බැංකුවෙන් අයෙම මෙෙහින් රට ඇතුල නුත් න අරගන්නො ජපානයත් නයයි ඇමරිකාවත් නෑයි මහාබ්‍රතාානයයක් නෑ පොඩි පහ ගනවලින්හ මන විහරද මරිකානු ොල බිලියන ගනවල ඔ රටවල් නෑ අපි නය ප්‍රමාණ ඇමරිකානු ොල බිලියන අනුවක පැනල හරිනි අපේ අනුවේක පැනලා දැන්ව අපේ උපදදින්ට ඉන්න දරුවුණුත් මේ උන්දලගේ න අයගවන්ට වුුණේ තැන් ප්‍රශ්ණී තියෙන්නේ ඔ ජාපානය මහා බ්‍රතානය ඇ ඇමෙරිකා වගේ රටවල් නයාරගෙන කුලුුණනුයි පොකුුණුහි. හරිද එක එක ජාතියේ ප්‍රදර්ශන සාලයි සම්මන්ත්‍රණ ශාලයි, ඌූ අහදන්ට ගිය නෑ. ඒ උන්දල හදන්නේ රටේ ජනතාවට වඩාත්ම ප්‍රයෝජනුවත්වන දේවල් තමයි එය නිර්මාණය කරන්න හරිද දැංුවේ ඩොලර් වලින් නයගත්වොත් ආපහු ගෙවන්ටත්වඕනේ ඩොලර් වලින් කියලා පපනු හොඳට දන්නවා. සුද් ්‍රතාන්නේ සුද්දත් චෝක එකක දන්න. ඇමිකින් කාරයත් හරි අපූරුවට දන්නවා නයගත්තො ඩොලර්වලින් ඩොලර් වලින් මයි ගෙවන්ට වෙන්න කියලා. එනිසා ඒ උන්දලා නය අරගෙන වැඩක් නැතිත්. රුමක් නැති ව්‍යාපෘතිවල දාන්නේ නැත ඒ අය ආයේ ප්‍රතිඵල්ල ලැබෙන දේවල් වල තමයි ඒ අය ආයෝජනය කරන්න මුදල් උත්පාදනය කරන්න පුළුවන් වෙන දේවල් වල තමයි ඒ න අය යොදවන්නේ ඔන්න අපි හතරුවනි කාරණාව දැන් තේරුන්ගත් තමකක්ද අපේ නය අරගෙන ඒ නයවලින් කළේම නිි්ප්‍රෝජන වැඩ නිශ්ප්‍රෝජන කැනීම අපිට රටයි හොන්දේ කරපු න්දලට ඇති නිශ්ප්‍රයෝජනයක් නෑ අම්ේ මාරවිදිහට උන්දලට හරිගේ හරිද එක තයි හතරවෙනිකා රන අය අරගත්තට කමක් නෑ හැබැයි ඒ නය මුලේ ඇතිවිදිහට රටට මුදල් උපදවන රටට වැඩදායි්‍යාපෘතිවල යෙදෙව්වේ නැහැ. දැම් බලමු ඉතාම මෑතකාලය කරපු සත්ත පහක වැඩක් නැති නය උගුල් කීපය හම්බන්තොට වරාය නෙළුම් කුළුුණ නෙලුම් පොකුණ මත්තල ගුවන්තොට පළ සම්න්තරන්න ශාල හරද ඒ විරක් නෙේතින් අරබාල පුත්තුවරිය රොකට ව්‍යපෘති ඔයෝ ො මේරටේ දනස්කන්දය ගත්ත නය විනාශකරපු වැඩ විනාශ කරනුව කියෙන වචනෙත් වැරදි. විනාශ වෙලා නෑ ගත්ත නයිතිං කොයකොයි හරි තියෙනවා හොඳදට කුට්ටි වශෙන්. දැන් ඔය අධිවේගේ මාර්ග පද්ධතිය පවා හරද ඒක හරහා පවා සිද්ධ වුණේ පංචාවයි දෂනය හොදේ දැපි බලමු ල්ළඟ ටෙලිවැකිවලින් විස්තරාත්මක මේ කත්මතකතියාගන්නටකෝ. දැන් අඩුම ගානේ රාජ පක්ෂලගේ කාලේ අරගත්ත ඔය මහා නෑමල්ලෙන් ඔය මහ ෑමල්ලකවා අමරට ඩේසිාචික මැනික්ල්ලෙමනෙේ හොඳ. න වාරිකමන්නෑකමකොයි නිෙළුම් කළුණ පට පාට බල්්ධදි ාවත් රෑට බලං ඉන්න විදිහට ඔන්න කෑල්ලක් කිතුරවෙලා තියෙනවා නේද නමුත් සමහර කාලවල මතගතියාගන්නට සමහර කාලවල අරන්තියෙන නය අරගත්තා ගත්තමයි මොනුවද කළේ කියලවත් නෑ හොඳේ ඔය පාලකෝ සියල්ලු දෙනාම මෙහෙම අරන්තියෙනවක් කරපු දෙයක් නෑ විකනුපු දේවල් තියෙනෝ අහස උසට රට ඇතුළේ ඒ සල්ලිවලින් කරපු දයකුත් නෑ ඉල්ළඟ ටෙලිවෙකින් එකක් එක වකවානුවල ගත්ත නයයි කරප්පු දේවුයි කියවා හොන්දේ ඒක කියන්නෙ ඒ සමහර පාලනකාල තුළ නය අරගත්තේම රටේ දේපලත් විකුන් ලතියන්නේෙම අඩුම් ගානේ. රෑට අහස බල්න්නකොට පාට පාට බල්බෙක්වත් එහම තර්මකොත් වැඩක් කරලා නෑ සමහරකාලව. එනිසා ඉදිරි ටෙලිවැැකිවලද ඒ බව පෙන්වන්න හොඳේ. එහෙම කමෙන් ඉතින් අපි රෑට් රෑට අහස බලමු පාටපාට බල්් බල්මු කියේලා අද ටෙලිවැකය අවසන් කරනවා.